සුබ සන්ධ්‍යාවක් හැමෝටම සම්භාවනීය අමුත්තන් සියලු දෙනා ඇතුළු මේ එක මිටට එකතු වෙලා සිටින ආදරණීය මෑණිවරුන් සහෝදරයන්ගෙන් අවසරයි මම නාට්‍ය ශිල්පිනියක් ඒ නිසාම මම කතා කියන්නියක් ඉතින් මම කැමති අද ඔබට කතන්දරයක් කියලා දෙන්න මේ කතාව රජ රට උපන් කිවිඳියක් පිළිබඳව අපි වැඩෙන්නේ කතන්දර එක අපි දන්නේ නැති වුණාට අපේ පෞරුෂත්වයේ හැඩගැහෙන අපේ යහපත අයහපත පිළිබඳ සංකල්පේ තේරුම් ගන්න අපේ ප්‍රතිපත්ති නිර්මාණය වෙන අපේ දෘෂ්ටිවාද නිර්මාණ වෙන මතවාද නිර්මාණය වෙන ප්‍රධාන සාධකයක් තමයි කතන්දර කියලා කියන්නේ. ඉතින් ඒ වගේ රජ රට ගැහණියක් පිළිබඳ කතාවක් තමයි අද මම ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්නේ. මේ කාන්තාව නවින් කොම්බි ඇගේ සම්පූර්ණ නම සෙනවිරත්න මුදියන්සේලාගේ කිරිහාමිගේ ඩිංගිරි මණිකා අතීත නුවර කලාවියේ 19 වෙනි සියවසේ හිටපු අපූරු කිවිඳියක් නෑ. ගජමන්නෝල්ලා තරම් ජනප්‍රිය වෙන්නේ නැහැ මේ ප්‍රාදේශීය මට්ටමින්ම ඇය වියැකී යනවා. ඇය ජීවත් වෙන්නේ නැගෙනහිර නුවර ගම් පළාතේ එලිමැද තුලානේ පොතාන නැමැති කටු ගම්මානේ. කට්ටඹුවාවේ විජේපාල කුමාරසිංහ මහත්තයා ඇයව හඳුන්වන්නේ කටත් කට අතත් අත රුවත් රුව කියලා. ඒ කියන්නේ කටකාර වැඩකාර හැඩකාර යුවතියක් විදිහට මේ ඇගේ කවියක් මරදං කල්ල වැහු කන්දේ පලයල්ලා පුංචි දූල් ගැට තල තල කාපල්ලා වැව් මං කඩෙන් දෝතට පැන් බීපල්ලා වැවේ පිපුණු නෙළුමට පිං දීපල්ලා මේ කාලේ ඉගෙන ගන්න ගැහැණුන්ට අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. පන්සලේ තමයි ඉගෙන ගන්නෙ. කොම්බි හොරෙන් තාත්තගෙන් අකුරු ඉගෙන ගන්නවා. ඒ නිසාම තමයි ඇය කවියට දක්ෂ. ඇගේ කවිය තමයි ඇගේ ප්‍රකාශන මාධ්‍ය. සීපද තමයි ආකෘතිය. කොම්බිලගේ ගෙදරට කියන්නේ වෙළඳන් ගෙදර කියලා. කවිය තිය ගමටම තියෙන එකම සිල්ලර කඩේ තමයි ඒ. ওই ත්‍රිකුණාමලෙන් ඉඳලා එන ඈත තවලන් නවාතැන් ගන්න රාත්‍රියට මේ වෙළඳන් ගෙදර. ওই වෙළඳන් ගෙදරට එනවා අලුත් වෙළෙන්දෙක් කියලා කෙනෙක්. මේ වෙළෙන්දගේ නම විලිසන්. විල්සන් තමයි නම. විලිසන් කියලා තමයි ගැමි බස් වහරෙන් අපි කතා කරන්නේ. විලිසනුයි කොම්බි අතර ආදර සම්බන්ධයක් හටගන්නවා. මේ ආදර සම්බන්ධයේ ප්‍රතිඵලයක් වශයෙන් කොම්බිට දරුවෙක් පිළිසිඳ ගන්නවා. හැබැයි වර්ග සම්මුතියට අනුව තමන්ගේ වර්ගයෙන් එහා පිරිමියෙක් එක්ක සම්බන්ධයක් පැවැත්වීම කාන්තාවකට සුදුසු නැහැ. ඉතින් කොම්බිට වර්ග තහංචි පැටලෙනවා. අර ගස්සක අත්තක් මේ කඩුල්ලේ බැඳහම ඒ ගෙදර මිනිස්සුත් එක්ක කවුරුත් කතා කරන්නේ නැහැ. ඒක තමයි වර්ග සම්මුතිය. වර්ගයේ තහංචියකට ලක්වෙච්ච ගැහණයක් විදිහට වර්ගයේ තීරණය කරනවා කොම්බිගේ දරුවව ගබ්සා කරන්න. අර විලිසොන් රහසෙම පැන යනවා. කොම්බි තනි වෙනවා. අවසානයේදී කොහොමරි අර වර්ගයේ තහංචි මිදිලා කොම්බිට අවස්ථාවක් හම්බෙනවා තමන්ගේ මස්සිනා සමග විවාහ වෙන්න. කොම්බි කොයිතරම් ආකර්ෂණීය ගැහණියක්ද කියනවා නම් ඇය විවාහ වෙලා තිරප්පණයට ආවට පස්සේ ඇය නංහාමි කියලා පුද්ගලයෙක් අතින් දූෂණයට ලක් වෙනවා. ඇය නැවතත් ගැබ් ගන්නවා. හැබැයි මේ පිළිපඳව ඇය ප්‍රකාශ කර සිටිනකොට ලොකු බණ්ඩා නැත්තම් එයාගේ ස්වාමි පුරුෂයා ඇයවයි ගෙදරින් එළියට දාන්නේ. දරුවවත් ගබ්සා කරවලා මේ දූෂණය වෙච්ච කාන්තාවව එළියට අරිනවා. හැබැයි එතන තමයි කොම්බිගේ පරිවර්තනීය මොහොත පරිවර්තනීය වෙනස සිදු වෙන්නේ ඇයගේ එතන. එතෙන් පටන් ඇය ස්වාධීන ගැහණියක් විදිහට තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඇය කුරහන් අස්වන්න අස්වද්දනවා. ඊට පස්සේ තමන්ගේම තවලමක් අරගෙන බඩු කරත්තයකින් ඇය ව්‍යාපාරයක් කරගන්නවා. ඒ කාලේ හැටියට හොරෝපතානේ මෙහාට ගැහණු තනියෙන් ඇවිදින්නේ නැහැ. ඇය තනියෙන් කරත්තයකුත් අරගෙන ඇවිදිනවා. බඩු වෙළඳාම් කරනවා. ඒ වෙළඳාම් ගැන ඇය අපූර්ව කවියක් ලියනවා මෙන්න මෙහෙම. තිරිකුණාමලෙන් තවලම් දක්කනවා යාපනේ හිටන් වෙළඳන් බඩු වෙනවා හොරෝපතානෙන් ජාවාරම වෙනවා සිංහල දෙමළ ලෙංගතුකම උතුරනවා අර ජාවාරම කියලා කියන්නේ අපි දන්න ජාවාරම නෙමෙයි වෙළඳාම සිංහල දෙමළ ලෙංගතුකම උතුරමින් තමයි ඒ කාලේ වෙළඳාම සිද්ධ වෙලා තියෙන්නේ කාලයත් එක්ක කොම්බි ශක්තිමත් ස්වාධීන ගැහණියක් බවට පත් වෙනවා කොම්බි
दूषण टेहरेव तमंग कविय अवियक बावट पात कर गानो रातलट तुन्हाला किरण आत सेरुव हुंडु तुन करला मानिन आत लाबे याटी मडिय देकटम गासाई कोत वेनमम आपायक उंडम एरी आत एक तरह मोहतक कोंबितामांट वांचा किरीमट तत्करपु आराच्यु पवा गमे खड़मांडियट गेनो කොම්බි කාවිච්චි කවිකාර කොම්බි මුදලාලි මැණිකේ බවට පරිවර්තනය වෙනවා. ඇය අවසානයේ තමන්ගේම ස්වාධීන තීරණ ගන්න පුළුවන් ගැහැණිය බවට පරිවර්තනය වෙලා තමන්ගේම ව්‍යාපාරයක් ගොඩනගා ගන්නවා. මේ එඩිතර කොම්බිගේ කතාව. කොම්බි කියන්නේ රජරට අපේ පෙර පරම්පරාව. හැබැයි අවාසනාවකට අපිට අහන්න ලැබෙන්නේ මේ කතන්දර නෙමෙයි. අපිට අහන්න ලැබෙන්නේ සුරංගනා කතා. ස්ලීපින් බියුටිගේ කතා. නිදි කුමාරගේ කතා. හිම කුමාරගේ කතා. සින්ඩරෙල්ලාගේ කතා රපුන්සල්ගේ කතා මේ හැම කත් සුන්දරංගනා කතාවකම ප්‍රධාන කතානායිකාවට නිින්දෙන් ඇහැරෙන්න පිරිමියෙක් ඕන එක්ටම් ගේම් පහලට බහින්න පිරිමියෙක් ඕන සාපේ මිදෙන්න පිරිමියෙක්ගේ හාදුවක් ඕන අපිව එහෙම තමයි හදලා තියෙන්නේ තීරණ ගන්න බැරි වෙන්න තමයි අපිට කියලා දෙන්නේ ඒ කතන්දර එක තමයි අපි පරමාදර්ශී ගැහැණියගේ රූපයක් හදාගන්නේ ඒකයි අපිට සුදු වෙන්න හිතෙන්නේ ක්‍රීම් ගන්න හිතෙන්නේ दियसेन कुमार අපි මේ භයානක හිණේ මුදවා ගැනීම කියලා අපිට දැන් කාලේ ඇවිල්ලා තියෙනවා ඒ ආඛ්‍යානය ඒ කතන්දරේ වෙනස් කරන්න ඒ කතන්දරේ වෙනස් කරන්න පුළුවන් හැම තැනකම ඉන්නේ අපි අම්මලා අපි කතන්දර කියන අත්තම්මලා අපි පෙරපාසල්වල ගුරුවරු අපි විද්‍යාලවල ගුරුවරු අපි විශ්වවිද්‍යාලවල කතිකාචාර්යවරු අපි අපිට තමයි ඒ ආඛ්‍යානය වෙනස් කරන්න පුළුවන් ඒ දෘෂ්ටිවාදාත්මක මතවාදීමේ සහ ප්‍රතිපත්තිමේ වෙනසක් ඇති කරන්න පුළුවන් ගැහැණ තුල ඒ අපිට අපි හැමදාම ඡන්දේ දෙනකොට මැතිවරණයකදී අපි ප්‍රශ්න කරේ අපි කාටද ඡන්දේ දෙන්න ඕන අපි ඡන්දේ දෙන්න ඕන කාටද හූ කියන ප්‍රශ්නේ තමයි අපි ඇහුවේ අපි අපේ දරුවන්ට කියලා දෙන්න ඕන ඡන්දේ දෙන්න ඕනේ ඇයි කියන ප්‍රශ්නය ඡන්දේ දෙන්න ඕනේ මොකක් සඳහාද කියන එකයි අපි කියලා දෙන්න ඕනේ අන්න ඒ ප්‍රශ්නේ නිවැරදි කරන්නත් අපිට අවස්ථාව හම්බෙලා තියෙනවා ඒ මතවාදී මේ වෙනස කරන්න පුළුවන් ගැහණු අපිට ඉතින් අපි හැමෝම තුල කොම්බි වගේ කතාවක් තියෙනවා. අපි හැමෝම අපේ පෞද්ගලික ජීවිතවල අපේ වෘත්තිය තුල අපේ සමාජය තුල අපි හුදෙකලා අරගල කරමින් සිටිනවා. දැන් අපිට අවස්ථාවක් හම්බලා තිනවා ඒ හුදෙකලාව කරගෙන හිටපු අරගල මහා අරගලයක් දක්වා එකතු කරන්න. අපි පරම්පරා ගානක් ආපු අරන් ආපු ආඛ්‍යානයේ කතන්දරය වෙනස් කරමු ඒ සඳහා ගැහණු එක මිටට එකතු වෙමු කියලා ආරාධනෙන් මම සමුගන්නවා බොහොම ස්තුතියි